ආයුබෝවන් සියලු දෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම සුරච්චාමර ඔබ දන්නවා මේ අපේ බ්ලොසම්ස් ෆැමිලි පෞලි නාලිකාව ඔස්සේ එක අංශයක් අපි වෙන් කරලා තින්නේ දාර්ශනික කරුණු, ඒ කියන්නේ බෞද්ධ දර්ශනයේ යථාර්ථ ස්වરૂපය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් ඒතන හුදකලාව අප පමණක් නොවේ කලන මිතුරන්ද සමග අපි ඔබට ඒ ශාස්ත්‍රය තුළ වැඩසටහන් ඉදිරිපත් කරන්නේ මේ නාලිකාව තුළ. ඉතින් මේ නාලිකාවේ විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ වීඩියෝ අපි නිකුත් කරනවා. ඉතින් ඒවා එකම පොදුවේ අපි කරන කටයුතු වල පිළිගිනුවක් අපිට අපේ නාලිකාව තුළ දැක ගන්න පුළුවන්. ඉතින් අපි මේ බෞද්ධ දර්ශනය පිළිබඳ එහි හරයන් හොයා යන මේ ගමනේ මේ ෆිලොසොෆි කියන පෙරේ ලිස්ට් එක වීඩියෝ මාලාව දාර්ශනික වීඩියෝ මාලාවට අපි අලුතින් සාකච්ඡා කරන්න ගත්ත මාතෘකාවක් තමයි මෑතකාලීනව අප ඇසුරු කරන මහා සංඝරත්නය විසින් දේශනා කරන්නට යෙදුන ඒ විශේෂයෙන් ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන බෞද්ධ දාර්ශනික ප්‍රස්තුතය පිළිබඳව ඒ කෝණවලින් කරන සාකච්ඡාවක කෙටි අදහස් දැක්වීම අපගේ මානසිකාරයන් වීඩියෝ විදිහට ඉදිරිපත් කිරීම. ඉතින් ඒ අර්ථයේ එහි තුන්වෙනි නැත්නම් හතරවෙනි වීඩියෝ එක විදිහට මේ වීඩියෝ එක අපිට සලකන්න පුළුවන්. මොකද මේකට කලින් වීඩියෝ ගණනක් අපි පෙර චැනල් එකත් එක්ක සම්බන්ධ කරොත් මේක පස්වෙනි වීඩියෝ එක වෙනවා. ඉතින් ඒ වීඩියෝ හරහා අපි පියවරින් පියවර මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකීම පිළිබඳව අපේ මානසිකාරය මුහුකුරා යන ආකාරය අපි ඔබත් එක්ක බෙදා ගන්නවා. හොඳයි, දැන් අද මේ මාතෘකාවේ ඔබට මේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගියොත් කලින් වීඩියෝ එක ඔබට බලන්න පුළුවන්. අපි පිළිවෙලට මේ මාතෘකාවත් කතාගෙන කරගෙන ඉන්නේ පියවරින් පියවර මේ තැනට අපේ මනස කොහොමද මෙහෙවන්නේ කියන කාරණේ. ඒ වගේම ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන මේ මානසිකාරය අපි නොකඩවල් පවත්වා ගත යුතු විශේෂ දෙයක් බෞද්ධයන් හැටියට මේ ගිහිවත තුළ අපි මේ ගිහි ජීවිතය තුළ ජීවත් වෙන ගමන් අපිට විඳින්න ලැබෙන දේවල් විඳින අතරෙම අපි මනස සිහියෙන් නුවණින් පවත්වමින් ක්‍රමක්‍රමයෙන් අපේ මේ වින්දනයන්ගේ යථා ස්වરૂපය දැනගෙන එයින් ක්‍රමක්‍රමයෙන් ඒ ආශ්‍රව මට්ටම් ගෙවමින් අපේ ජීවිතයේ මුහුකුරා යත්න අපි අධ්‍යාත්මිකව පරිණත වෙමින් අපි ඒ ආස්වාදයේ ආදීනවය දකිමින් ඒවයි නිස්සරණය හොයන අතට යොමු වෙන්නයි මේ වෑයම අපි මේ කරන්නේ. ඉතින් අන්නේ වගේ ප්‍රඥාවන්ත තැනකින් ඔබ මේ වැඩසටහන දකින්න ඕනේ. එවිට තමයි ඔබට මේකේ සම්පූර්ණ හරය මම හිතන්නේ අරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේතන අපි බොහොම කෙටියෙන් තමයි මේ මානසිකාරයන් ඉදිරිපත් කරන්නේ ඔබට මේ කියන කරුණොස්සේ තවදුරට ගැඹුරට කල්පනා කරලා ඔබට ඔබගේ අදහස් යන්ව සකස් කරගන්න පුළුවන්. දැන් අපි මෙතෙක් කතා කරා ස්කන්ධයන්ගේ මේ උදේවැය දැකීම තුළ අපේ මේ ලෝකය අපි සකස් කරගන්නේ අපේ මේ සත්ව පුද්ගලයන් කියන පැනවීම නැත්තම් මේ අපි හිතාගෙන ඉන්න විදිහට අපි පනවගත් ආකාරයට මේ ප්‍රසාද මට්ටමකට ධර්මතාව විදිහට බැලුවොත් මෙතන මේ ක්‍රියාත්මක වෙන ප්‍රසාද මට්ටමකට බාහිරින් තියෙන අරමුණු නැත්තම් බාහිර ධර්මතා සහ මේ අපි මේ පනවගත්තදී අභ්‍යන්තර ධර්මතා කියලා ගත්තොත් බාහිර ධර්මතා අභ්‍යන්තර ධර්මතා මේ ප්‍රසාද මට්ටමේදී ස්පර්ශව පැවතීම නිසා අන්නේ ස්පර්ශයෙන් හටගන්නා දේ තමයි අපි දකින්නේ කියන එක අහන්නේ විඳින්නේ හිතන්නේ වාදී වශයෙන් අපි මේ වෙනකොට අපේ අවබෝධය අපි පැහැදිලි කරගෙන තියෙනවා. දැන් මෙන්න මෙහිම තැනකින් අපි මේ කාරණය මෙහිම අත්දකින්නකොට අපි හොඳටම දැන් දැනගත්තා මෙතන ධර්මතා වල අපිට ධර්මතා ගැන කතා කරන්න පුළුවන්. ඒ ධර්මතා වල පටිච්ච සමුප්පන්නව හට ගැනීම සිදු වෙනවා. පටිච්ච සමුප්පන්නව ඒ ධර්මතා පවතිනවා. පවතින තැනක ධර්මතා වල මේ බාහිර අභ්‍යන්තර ධර්මතා වල අන්‍යෝන්‍ය ස්පර්ශයක් සිදුව පවතිනවා. ඒ තුල අපි සත්වයා කියන සම්මුතිය තුලින් බැලුවොත් එතන අපිට
ඇසකන නාසයේ දිවකන දිවකය මනස කියන මේ පැනවීම අපිට කරගන්න පුළුවන් අපි මේක ධර්මතා මට්ටමින් බැලුවොත් පේනවා ප්‍රසාද මට්ටමක ක්‍රියාත්මක වීමක් මේක අපේ බුදු පියාණන් වහන්සේ එකක් අපිට මේ ක්‍රියාවලිය ස්කන්ධ විදිහට පෙන්නවා ඒ වගේම ආයතන විදිහට තව කෝණයකින් පෙන්නවා තවත් මේ සිද්ධිය සියුම් කරලා ධාතු විදිහට පෙන්වයි තින් ස්කන්ධ පහ ආයතන 12 ධාතු 18 කියන තැන් ඔබ මේ වෙන විට දන්නවයි කියන එක මම හිතනවා මොකද මේ වීඩියෝ මාලාව ඇසුරු කරන ඔබ ඒවා මේ වෙන විටත් අපි සාකච්ඡා කරලා තියෙනවා ඉතින් අපි බොහොම සරලව නැවතත් මෙතන කල්පනා කරොත් මේ මෙතන මේ ස්පර්ශ වීම නිසා ඒ හටගෙන නිරුද්ධ වෙන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මේ දේ නොකඩවාම සිදුවෙන නිසා අපිට එක දිගට පවතිනාසේ පෙනෙන තත්වයක් ඇති වෙලා තියෙනවා අපි ඒක අවිද්‍යාව නිසා තිබෙන බවට ගන්න පුරුදු වෙලා තියෙනවා ඉතින් ඒක තමයි අවිද්‍යාශ්‍රව භවආශ්‍රව මට්ටම එතකොට කාමාශ්‍රව මට්ටම කියන්නේ මේකට ඇලීම ගැටීම මේ දෙත් එක්ක සිදුවෙනවා දිට්ඨි ආශ්‍රව මට්ටම කියන්නේ මෙතන සත්වයන් පුද්ගලයන් ඉන්න විදිහට පනව ගන්නවා ඉතින් ඒකත් එක්ක සමස්ත සම්මුතිය ප්‍රඥප්ති මාලාවක් මෙතන ක්‍රියාත්මක වෙනවා එතකොට අපිට පැහැදිලිව පේන දේ තමයි මෙතන මේ ධර්මතාවල පැවතීම බාහිර හෝ අභ්‍යන්තර වශයෙන් ධර්මතාවල පැවතීම ඒක ක්‍රියාත්මක වෙන දෙයක් ස්පර්ශය වීමත් ක්‍රියාත්මක වෙලා තියෙන දෙයක් එතකොට එහෙනම් මේ ස්පර්ශයෙන් මේ හටගෙන තියෙන දේ මේ සමුදේ වෙන දේ තිබෙන ප්‍රශ්නේ තමයි අපි මේක අර පනවගත්ත ප්‍රඥප්ති නැත්තම් සම්මුතිය ඇත්ත කරලා ඒක විශ්වාස කරගෙන කටයුතු කිරීම ඒක නිසාම තමයි අපිට පේනවා මෙතන සත්‍යයට සංසාරයක් හැදෙන්න ඌම් වෙන සංඛාරයන්ගේ රැස්වීම කර්ම සකස් වීම වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව මට්ටම නිසා. ඉතින් මේ අවිද්‍යාව තියෙන නිසා මේ සත්‍යය මේ පනවගත්ත සම්මුතිය ඇත්ත කර ගැනීමෙන් ඇතිවෙච්ච ගොඩනගා ගන්න කර්ම ශක්තිය නිසා තමයි මේ දිගටම සසර පවතින්නේ. එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ධර්මතා වල පැවැත්මව ස්පර්ශයේ නිසා ඒ හටගෙන තිබෙන දේවත් නෙමෙයි ඒ හට ගන්නා දේ හටගෙන නිරුද්ධ වෙන දෙයට සම්මුතියෙන් පනවගත්ත වටිනාකම නැත්තම් තියෙන බවට ගත්ත නිසා අන්නේ ඒ අරන් තියෙන දේ සම්මුතිය පැත්තෙන් සම්මුතිය ඇත්ත නමුත් මේකේ පරමාර්ථ පැත්තෙන් බැලුවාම සම්මුතිය කියන්නේ බොරුවක් ඉතින් අපි සම්මුතිය ඇත්ත කරගත්තොත් ඒ ඇත්ත කරගන්න තරමට කර්මය රැස් වෙන බව අපිට පේනවා පරමාර්ථයෙන් දැක්කොත් පරමාර්ථ මට්ටමට සම්පූර්ණයෙන් එන්න පුළුවන් ඔය සත්‍යයට අවිද්‍යාව සම්පූර්ණයෙන් ගෙවලා සංඛාරයන්ගේ හට ගැනීම නවත්තන්න පුළුවන් කියන එක පටිච්ච සමුප්පාද චක්‍රයේ බිඳ වැටෙනවා කියන එක පැහැදිලි කරුණක්. ඉතින් එහෙමනම් දැන් අපි මේ අවිද්‍යා මට්ටම ගෙවන්නේ මේ ආශ්‍රව මට්ටම මට්ටම් ගෙවලා දාන්න කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකට පළමුවෙන්ම අපි පැහැදිලි කරා මේ දේ මේ සිදුවෙන දේ තේරුම් ගන්න ඕනේ. සම්මුතිය කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මේ අපි විශ්වාස කරන් ඉන්න එක මෙන්න මෙහෙම දෙයක් මේක ඇත්තක් නෙවෙයි කියන එක අපි දැනගන්නවත් එක්කම අපිට මේ හම්බ වෙන අපි දකින රූප ඇහෙන ශබ්ද විඳින අරමුණු රස සුගන්ධ රස ස්පර්ශයන් ඒ වගේම මනසින් ගන්න එක එක ප්‍රඥප්ති මේවා ඔක්කොම මේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දේ වැරදියට ගෙන සකස් කර ගැනීමක් උපාදානය කර ගැනීමක් බව අපි දැනගන්න ඕනේ. එතකොට ඒක ආශ්‍රව මට්ටමක් අපිට ගෙවෙනවා. මොකද අපි ඒ තරහම දකිනවා ලෝකේ මෙහෙම ස්ථිරව හටගන්න මේ රූප ස්වභාවයන් නැහැ. රූපේ ඇත්ත తත්වය අරමුණු වල ඇත්ත తත්වය මේකයි. සත්වයන් පුද්ගලයන් පනවන්න බෑ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. සම්මුතියට තමයි මේවා ඔක්කොම පනවගෙන තියෙන්නේ. පටිච්ච සමුප්පන්න බවක් තියෙන්නේ. සත්වයන් කියලා උච්ඡේද හෝ ශාස්වත හෝ පැත්තෙන් කියන්න ධර්මතා නැහැයි කියන එක අපි ඒ දැනගන්න. ඒතකොට ඒ ආශ්‍රව මට්ටම ගිගුණා
ඊළඟට අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ මේ අරමුණු වලට ඇලීම හෝ ගැටීමෙන් වෙන්වීම. ඉතින් එතකොට ඒක කාමාශ්‍රව මට්ටම ඒක දුරු කර ගැනීමට යාම ඒක තමයි බිඳ ගන්න ඉතාම අපහසු විදියට දක්වන ඒ වගේම හැබැයි අවිද්‍යා මට්ටම දුරු වුණොත් ඒක කරගන්න පුළුවන් පොසිබල් තැනකින් අපිට දකින්න පුළුවන් කාරණයක්. ඉතින් එහි තුනීවීම තමයි ආශ්‍රමයන් ගෙවිලා තුනීවීම තමයි අපිට දකින්න ලැබෙන්නේ සකෘදාගාමි මට්ටම සම්පූර්ණයෙන් ගිවා දැමීම අනාගාමි මට්ටම. එතනින් එහාට තමයි මේ තියෙන බවට ගැනීම භව අවිද්‍යා ආශ්‍රමයන්ගේ දුරු කර ගැනීමට යන්න වෙන්නේ. ඉතින් මේක තමයි වැටිලා තියෙන මාර්ගය ගමන් කරන්න තියෙන මාර්ගය. එතකොට මේ මාර්ගය අපි හරියටම ගමන් කරනකොට එනම් අපිට ඉතාම වැදගත් ඊළඟට අපි දැන් මේක කතා කරා මූලික අවශ්‍යතාවයේ දික්ටි ආශ්‍රවයේ ගිලා ගැනීම දැන් කාමාශ්‍රවයේ ගෙවන පැත්තට කටයුතු කරන්න ඒ ඉතාම වැදගත් කාරණා ටික තමයි මේ හටගෙන නිරුද්ධ වෙන මේ සමුදේ වෙන ධර්මතාවල සැබෑ ස්වરૂපය මෙසේ දැනගත්තාම අවිද්‍යාව තුලින් මේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයක එබඳු තැනක පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්නවත් එක්කම අපිට මේ සම්මුතියෙන් පනවගත්ත කිසිම දෙයක් අපිට මෙතන හම්බ වෙන්නේ නැති බව ඒක තේරුම් ගන්නකොට ඒ වගේ තියෙන ඒ අවිද්‍යාව ගෙවිලා යනකොට තණ්හාව එහි ප්‍රතිඵලයක් විදිහට තණ්හාව බේම ගෙවෙන්නට ලක් වෙනවා. ඉතින් මෙතනදී අපිට පැහැදිලිව පේනවා මේ සම්මුතිය නිසාම තමයි මේ ගොඩක් මේ තණ්හාවන් ඇති වෙන්න හේතු සකස් වෙලා තින්නේ කියලා. ඒතෙන්දී මේ කාම තණ්හාව කියන එක මේ පංචකාමයේ විඳීම කියන එක රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා ඒ වගේම අපිට ඕනනම් මෙතනට ධර්ම කාරණා පැත්තේ කියන්නේ මේ කාමයට නැඹුරු වෙච්ච කරුණු මෙනෙහි කිරීම කියන පැත්තෙන් අපි කල්පනා කරලා ගත්තත් ඒවා ඔක්කොම මේ පංචකාමයේ කියන මූලික ප්‍රස්තුතෙන් ගත්ත දහම් විග්‍රහය තුළ අන්තර්ගත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහ මේ සකස් වීම මේ සම්මුතියෙන් මේ බැහැගෙන තියෙන සකස් කරගෙන තියෙන කරුණු කාරණා ටික නිසාමයි මේ ආශ්‍රවයන් වැඩෙන්නේ මේ කාමයට නැඹුරු වෙලා ඉන්නේ ලෝක සත්වයා. ඉතින් ඒක අපිට හොඳටම පැහැදිලි අපි මේ සම්මුතිය අපි ස්ත්‍රීන් පුරුෂයන් විදියට ලෝකයේ මූලිකව බෙදාගෙන ඒ තුළ ඔවුන්ට පවතින මේ සමාජයේ පවතින ඒ සමාජ ධර්ම සමූහයක් සකස් කරගෙන තිනු. ඉතින් ඒ විවාහය ඒ විදිහට දරුවන් ඇති කිරීම පවුල් ඇති කරගෙන පවුල් එකතු වෙලා ගම් නගර රටවල් ප්‍රදේශ හැදෙන විදිහට මේ සම්මුතිය මේ විදිහට සකස් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තැනකින් මේ තමයි මේකේ ඔක්කොම ප්‍රතිඵලය මේ වර්ගය ඉදිරියට පවත්වාගෙන යෑම. ඉතින් මේ සකස් වීම තුළ තමයි අනිකුත් සියලු විෂයන් මෙතනට ඇවිල්ලා එතකොට කලාවාදී විෂයන් මූලික වෙලා මේ කාම අරමුණු රස වින්දනය කරන්න ඒ කලාකෘති නිර්මාණ පැත්තෙන් දැනුම පැත්තෙන් හැම පැත්තෙන්ම මේ සකස් වීම මේ සම්මුතිය මේ නිසා තමයි මේ ආශාවන් වැඩි වෙන පැත්තට මනස සකස් වෙලා තියෙන. ඉතින් ඒව සමාජයේට ඔරොත්තු නොදෙන මට්ටමට සමහරුන්ගේ ඒ දේවල් වැඩි වෙලා යනවා. එතකොට සමාජය විසින් ඔවුන්ව පහත් අය විදිහට වෙන් කරනවා. ඉතින් මේක තමයි යථාර්ථය. ඉතින් මෙන්න මෙහෙම තැනකින් නම් කටයුතු කරනකොට එතනට අපි ගේනවා මේ ධර්ම මාර්ගය. අපි ධර්ම මාර්ගයේ මෙතනට ගෙනවම අපිට පේන්නේ එකම ධර්ම මාර්ගයක් විතරයි. එතකොට අපි ධර්ම මාර්ගයේ හැසිරෙනකොට මේ සම්මුතියෙන් අපි බැහැර වෙලා මේ තියෙන සම්මුතියෙන් බැහැර වෙනවායි කියන්නේ ධර්ම මාර්ගයට අනුකූලව කටයුතු කරන්න සමාජය විසින් හදන් තියෙන සම්මුති නිර්ණායකයන් ඇතැම් දේවල් අපි බැහැර කරන්න වෙනවා. අපිට මෙතන ධර්ම මාර්ගය ගැන කටයුතු කරනකොට අපිට මේ අර සම්මුතියේ අපි ගත්ත විදිහට ස්ත්‍රී පුරුෂ පිළිබඳ ආකල්පයකින් අපිට ධර්ම මාර්ගයේ කල්‍යාණ මිත්‍රයන් එක්ක ගමන අපිට කරන්න බෑ. අපි එතනින් වෙනස් වෙලා මේ හැමෝම මෙතන ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. හැමෝම කල්‍යාණ මිත්‍රයන් කියන තැනක එකිනෙකනට මෛත්‍රී කරන අර කාම අරමුණු වලින් බැහැර වෙලා මෛත්‍රී කියන එක මුලට අරගෙන ඒ අනුව කටයුතු කරමින් මේ මාර්ගයේ ගමන් කරන බවට තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට අර
අපි අර ලෝක තියේ පනවගත්තේ ඒ සම්මුතිය ඒ දැකපු විදිය මේ මාර්ගයේදී වෙනස් කරන්න වෙනවා. වෙනස් කරනකොට මාර්ගයේ හැමෝම ගන්නවා. එතකොට අර ලෝකේ එක එක විදියට කතා කරපු සම්මුතියන් තියෙනවානේ. ඒ කියන්නේ විවාහය පැත්ත හෝ ආදරය හෝ නැත්නම් ඒ වගේ දෙමව්පියන් දරුවන්ට තියෙන ඒ දේවල් ඒවා ඔක්කොම සමාජීය පැවැත්මට අවශ්‍ය යහපත් දේවල්. ඒවා අනවශ්‍ය ඒවා ඒවා විකෘති වුණොත් තමයි සමාජයට අහිතකර වෙන්නේ. නමුත් ධර්ම මාර්ගයට ඒවා එක අතකට අදාළ නැහැ එක්තරා අයුරකින්. එතනින් අපි වෙනස් වෙලා කල්යාණ මිත්‍රයන් විදිහට දැකලා හැමෝම පොදුවේ තැනකින් දැකලා අපි මේ ධර්ම මාර්ගයේ යන්න ඕනේ. එතකොට ඉන්නේ සම ධර්ම මාර්ගයේ වැඩියෙන් දියුණු වෙච්ච කෙනෙක් අනිත් අයට මඟ පෙන්වන්නෙක් වෙනවා. එතකොට අනිත් අය ඒ ගැහැණු පිරිමි ભેදයක් නැතුව ඔහුගේ හෝ ඇයගේ ඒ මඟ පෙන්වීම අනුගමනය කරන කෙනෙක් වෙනවා. එතකොට අන්න එහෙම සම්බන්ධයක් තමයි එතකොට ඇති වෙන්නේ. අර සම්මුති ලෝකයේ තියෙන සම්බන්ධතා ඒ රටාව වෙනස් වෙලා මෙතන යනවා. එතකොට අපි මෙන්න මේ ඒ කන්සෙප්ට් එක තේරුම් ගන්න. එතකොට අපිට ওই ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අපිට ඉන්න පුළුවන් නොයෙක් බාධා පරීක්ෂා තියෙනවා. මේ කාම අරමුණු පැත්තෙන් ඒවා ඉතාම පහසුවෙන් බැහැර කරන්න පුළුවන්. අපි අන්න අරතැනින් හිතුවත් මේ අසරණ සත්‍යයා විදිහට හැමෝම දැකලා ධර්ම මාර්ගයේ ගමන් කරන්න නොගොවෙන හැමෝම මේ සංසාරේ අතරමං වෙච්ච අසරණ අය විදිහට දැකලා අපි ඒ තැනකින් ඒ අයට මඟ පෙන්වන්න ගන්නවා නම් ඒ හැමෝගෙම අපිට දැන් ස්ත්‍රියක් පුරුෂයෙක් එකතු වෙලා ආදරය කරන එක ඒ සම්මුතිය තුළ ඒක එක ආකාරයක්. නමුත් මෙතන තමන්ට ධර්ම මාර්ගය පෙන්වන තැනැත්තාට කිසිම ભેදයකින් තොරව මේ කණ්ඩායමේ ඉන්න අයගේ ඒ ආදරය අනුකම්පාව අපිට ඒ වචන ඇත්තටම ආදරය කියන වචනේ මෙතනට පාවිච්චි කරන්න බෑ. මෙතනදී අපි ඒක අපි මෛත්‍රිය කියලා කියන අන්න ඒ වගේ තැනකින් ඒ එවැනි උතුම් හැඟීම් වලින් යුතු ඒ මඟ පෙන්වන්නා තමන්ගේ ගුරුවරයා දිහා බලන කන්සෙප්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ බැඳීම අර මෙතන සමාජී සම්මුති කරගත්තේ ඒ අර කාමයේ මුල් කරගත්ත බැඳීම වගේ නෙමෙයි. ඊට වඩා බොහොම ශ්‍රේෂ්ඨ සම්බන්ධයක් තමයි මෙතන හටගෙන තියෙන්නේ. මේක මේ විවාහය පැත්තේ ඒක සම්මුතියට අදාළව ඒක මම මුලදි කිව්වා. ඒ සම්මුතියට සමාජයේ දේවල් ඒ විදිහට යහපත්ව හොඳ විදිහට තියෙන්න ඕනේ. ඒවා ඉතාම හොඳයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ ඒ දේවල් වලට ඒ සම්මුතිය ජීවත් වෙන අයට ඒවා ඉතාම හොඳින් කරගන්න විවාහ ජීවිතය හොඳින් ගත කරන්න තමන්ගේ ව්‍යාපාර රැකියා කටයුතු දියුණු කරගන්න දරුවන් කොහොමද සමාජයේ ගොඩනගන්නේ සමාජයේ සාරධර්ම කොහොමද තියෙන්න ඕනේ මේවා කලා නිර්මාණ ඒ හැම දෙයක්ගෙනම අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ වගේම උන්වහන්සේ මඟ අනුගමනය කරපු ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයන් වහන්සේලා උපදෙස් දීලා තියෙනවා. ඒවා අපිට අනන්ත අප්‍රමාණ මේ බෞද්ධ ත්‍රිපිටකය ඇතුළු බෞද්ධ සාහිත්‍යයේ අපේ ඉතිහාසය තුළ අපිට හම්බ වෙනවා. ඒවා ඔක්කොම ඒ විදිහට සමාජ ධර්මය කියන පැත්තින් අපිට ඒවා ඒ විදිහට අවශ්‍යයි. අපි මේ අධ්‍යාත්මික ධර්මයේ විමුක්ති මාර්ගත පැත්තට ගත්තොත් අපිට ඊට වඩා ඉතාම ශ්‍රේෂ්ඨ සම්බන්ධතා මෙතන අපිට දැන් දැක ගන්න පුළුවන්. හැබැයි මේ සම්බන්ධතා අර වගේ නෙවෙයි. ඒක අර පංචකාමයේ මුල් කරගත්ත දේවල් නෙවෙයි. මෙතන අධ්‍යාත්මික දෙයක් මුල් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ බැඳීම් වල තියෙනවා බැඳීම් කියන්නත් බෑ ඇත්තටම. ඒවා බැඳීම් වෙන්නේ යම් දෙයකට ඇලීමක් සිදු වුණත් මෙතන එහෙම දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නේ යම්කිසි හේතු සම්බන්ධයක්. ඉතින් අන්නේ වගේ මම මේ කියන කාරණේ ඔබට පැහැදිලි ඇති අන්නේ වගේ ශ්‍රේෂ්ඨ තැනකින් තමයි මේ කාරණේ අපිට කතා කරන්න වෙන්නේ. අපි මෙන්න මේ කන්සෙප්ට් එක අපි තේරුම් ගත්තොත් මම හිතන්නේ අපිට ඔය ධර්ම මාර්ගයට බාධා වෙන කාම අරමුණු එක්ක ගැටෙනවයි කියන කාරණේ ඒවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඒව බැහැර කරනවයි කියන කාරණේ මම හිතන්නේ හරිම පහසු වෙනවා. ඒක තමයි මගේ පෞද්ගලික අත්දැකීම. ඒක මම මේ කාරණේ ඉස්මතු කරේ. එතකොට අපි මේ පැනදී විශේෂයෙන් කතා කරන්නේ මේ උදේවැය දකිමින් මේ මාවතේ ගමන් කරද්දී මේ විශේෂයෙන් නීවරණ ධර්මවල කාමච්ඡන්දේ කියන එක බැහැර කිරීම ගැන තමයි මම හිතන්නේ මේක බොහෝ දුරට අපි මේ කරුණු දැක්වීම කරන්නේ. එතකොට අපි දන්නවා උදාහරණ දෙකක් මම මේ කියපු කන්සෙප්ට් එකට මම ඔබට පෙන්වන්න කැමති. එකක් තමයි දැන් අපි සිව්වනක් පිරිසම සංඝ කියලා දක්වනවා.
भिक्षु भिक्षुनी उपासक उपासिका की सीवनक संघ समाजे की अतम अब फनवाण पूर्वा भाग्य तुम्हारे तम निर्णायक दीलती अभी मेतन गिहिपाक्षे प्रवृतिपाक्षे की अभी व्यंकर सामान्य प्रवृतिपाक्षे दीपु अववाद अभी गिहि सामजे गलपेन विधेयक सकास्कर गिहि बौद्ध पिरीसा अनुगमने करा पूर्वा प्रवृति सामजे भाग्य तुम्हारे महासंघ्यांसेट परणि महापरिनिब्बान सूत्र दीप अववाद अभी मे कंसेप्ट एक पहलवा एक आनंद तेरुन्वहांसेकट बुधुपियानन्वहांसे पिरीवान पान फेर उन्वहांसे विमसुआ भिक्षुन वहांसेला स्त्री संबंधी पिलीपदे कैसे अन्न कारण बुधुपियानन्वहांसे देखुआ स्त्री हमून नोबला इन वडा हद एक मे मेतन किसी के पटलगाने पा मे मे इंद्रिय भावना सूत्र आदि वेना सूत्र मे ऐसा सांवर क्रीम की अने अरे वेन मे धर्म वल दापनो वगे मे ऐसा पियांग वगे तेन कि अरे प्रतिक्षेप क्रीम ने मे एक मेतन दाकिन दे नुअनी तेरुंगे नीम की तेना मे इतकोटे ना मे धर्म मार्गे मेतन पोदे कथाकर प्राज्ञाव अगत पताय नेवि समहरला प्राज्ञाव अडवय धर्म मार्गे पिलिपदीन यमुनो इति श्रद्धा मुनकर आयट समहरलावट अरविद्यत दाकिन दे नुअनी एक विमसगा नव कामचंदे नवीन नगेन पुलवां प्राज्ञाव अभिभव इति अन्न निशा ये हेमोटम पोदे मे मेतन अववाद मुदे तेरूंगा इतकोटे स्त्रीय देखो नुबलाइन वडा हुए बुधवानी स्त्रीय बेलू तमंदिहा तमुबलाइन की तम की इतकोटे स्त्रीय कथा करो मुखद करे कथा करो के पीलिदेला बुधवजान हंसी उपदेस्तना इतकोटे हेम अतिमेन पेन्ना मुखते अरमुने अरमुनेक अनवश्यट अरमुनट समीप वीमें बेहरवेलाम तम मे कि इतकोटे इलाक कथाकर यदुन कोहम कटी कथाकर इलाट इतनी नैतु तवत् यम किसी कारण सा यम विधियकट इतने संबंध काव्य पवत्न उन्नति मे कथाभागिरी मे यम किसी काटे उत्तट दहाम उपदेश अग्न पूर्वांग वगे अवस्था वक्त मुखाधकिया हेम उन्द्र जन्मांसी तमंगे मवाक् इवगेम सहोदरी तमंटवाड़ा वायसिंग वेडिना मवाक् सलगला मवाक् नैंदनिया के वगे तेन कि सलका तमंगे निकान साम वायसे आसन्न वायसे के निकना तमंगे सहोदरी अक्कीन तेन तमंट वडा अडू वायसा दियनी अक्कीन तेन कि दाकिन दियनिया मिनी पीरिया के आदि वशे दाकिन कीन एक तमें वधुरजन से देश ना करे तो मे पे अर कियू कंसेप्ट इतना तीन अर याम किसी आकार परार्थ कामी संबंधता अर कियू पंचका अदाल संबंधे अन्वे मे पे मवाक् इतनिया मवाक् विधियट ना वेडिम के नंदनिया विधिय दाखिने इलाट एवक इलाट मिथन सहोदरिया विधियट दाखिने साम वायस के नेकना इलाट वायसिंग अड़के नेकना दियनिया मिनी पीरिया के विधियट दाखिने अन्य हेम तेनकिन दाखिने आर किय कॉन्सेप्ट टाइम अदाल विट पैदल इलाट अनीत् उदाहरण मट दिन कमती आनंद स्वामी महान से सिद्वेच्च अर प्रकृति हीन ये कुलहीन विधियत सम्मत कलच ये जन सामजे फैमिली तरुणी आनंद तेरुन्वान से आदर किरीम पेन्दीम उत्साह किरीम अन्े सिद्धियता इतंदी ये बुधरजान से तारुणीयट आनंद स्वामी से बुधरजान से मुनदस्त नतंदी अभी तथागत बुधपियान से उपदेश दिन एट पेन्न
उबमी अर अर कंसेप्ट आनंद स्वामी वाँस गेन कल्पना करें पंचकाम उतरगतने ऐट युमाव पेन्न तमंगे तमंत प्रेम करान्न तमं प्रेम करान्न बल प्रेम करान्न बलापुर प्रेमवंत हटीर तम दाखी नमूत इतंदी दाखीन इतने बुद्धियान वाँस अयुब ये विधिट आनंद स्वामी वाँस दैके किल इतकोट की नो मेतुमा हरिम सुंदर मे एस मे ना मे मुहुन मे गिरी उपवेत्म मे मट कथाकू कारुणिक भव मट जीवते कवम दावत हमला अमतक बेरीदया कि मे दीवट हरिम आदर एस मट इतुमाव मगे करोल बुध जन हंसे सीतंगी नौसंगवा पालकर्ण तोट बुधियान हंसे दाको न मे ओब मे आदर करण मिच्चर तृष्णा हितन मे एस मेक मेन मे विधिया मेक यथार्थे मेक मे सुंदर रूपे यथार्थे मेम मेक पिलीगुल सागत दें हदिरती विनाशवेन दया थिंक मेकट आदर किरी मे पेंडली मे किसीम फलाकट संसारे तव दिखरगण्य हेतु कथगण्य मित्राई बेन ඔබ එහෙම නෙමෙයි ඔබ මෙන්න මේ අර මම කියපු concept එක පෙන්නනවා ඔබ මෙන්න මේ තැනක ඔබ දකින්න මේ හැමෝම මේ එකම තැනකින් මේ සංසාරේ එකට ගමන් කරන මේ පිලිසරණ යෙදෙන මේ දහමේ පිලිසරණ හොයන පිරිසක් විදියට දකින්න මෛත්‍රිය කරන්න අර ආදරය කියන concept එක වෙනස් කරනවා මෛත්‍රිය කියන තැනට अन्न एक दिखाई तमें प्रकृति दहम एस पहालिला ऐ मे बुध ससुनी दहम एस पहाल करगिन अवबोधे लबला ऐ श्राविका वर्तना इतनी नोनमती ऐ ये स्वामी बुधवजन वाँसि ससुन अतुला भिक्षुनी वाँसेलाटे क्वेन इति बलन मे कंसेप्ट विनस्ती मे अपट मे दम मार्गे गमकोच्चर पिटुहा लब्ध अभी मे कारण तेरूंगे मम पौदलिग गुड़ा मेक तेरूंगता सकटुना अभी हेमोम अभी मम एतु अभी गिहि हेमोम मे गिहि जीवते गतकर्ण अभी बोधने विवाह विला पौजीवते गतकर्ण अब मे अद्यक अभी कल्पना कर्ण मे आस्वादे अत्यक् मे अतमेव आदीन दख गुट अभी मे निस्सारणे हुआ कौमद की निस्सरणे होना अब अनाग अभी दैन पाउल जीवित गत करते अनागते मे दधीम वेन्वेला अब मे धर्म धर्म मार्ग प्राक्टिस कर अब सिद्धवेद अन्न इतनी अभी हरियटम अभी इन्नोन तेन अभी कालीन निगमने के तेन कालीन देखलाकट अवश्य कर्ण टीका अभी जीवित हदागन अभी दैनिद अभी पटांगण पूर्व अभी मे टीक तेरु दत्त इति मेन मे मनसिकारे हरियट करोति अपट अपे जीवित मे परिपूर्ण दहम्मगट बहिन्न ओनकर्ण कंसेप्ट अभी होयागत्ता एक बुधुपियानन्वासी धर्मे मनसिकार करी मे मट एक अतिविच ये पेहदी मतम मम्मे विद्योगिंग उपट विस्तर करेना मे अविद्याव गिरीन तनक अभी मे लोके मेच्चर वर्णनाकर्ण मे काम मेकिंग कला निर्माण सौंदर्य बटे अतुला मनुष्य चित्त संताने लघुंगत मे काम पंच काम अपट बेहर करान्न पुलवा नीवर्ण धर्म दिएट अंदुन दिन युवत करान्न पुलवा एक एतनी गेलविलायन न्यूक्ले निकेलेस बवट पत्न अवश्य कर निष्काम काम बेहरवीम कि नैष्कर्म यव अपने अवबोधकर लभ्यमकन कारण मम तक मन मे वीडियो अभी मे कारण कथा कर मैंने अभी खाली वीडियो पद्धी इलाट मलापुर मे उदय दिन अभी घटीम अभी द्वेशन दे अहिंकर अभी कहमत कटयुकन कारण तीन होता है ना सीर दिनाट में तिरुवंसर प्रार्थना करना भी नैमते इलांग वीडियो के अभी हम सीर दिनाट में शुभ दवसा।